සමෘද්ධි ව්‍යාපාරයේ අහෝසි කිරීමට කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුව තුල නොරැඳෙන බව පාර්ලිමේන්තු මාත්‍රී ජගත් කුමාර මහතා අපෝසයි. කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමි. ජගත් කුමාර මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී. ඔහු පෙන්වා දෙන්නේ සමෘද්ධි ව්‍යාපාරය රැක ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් සිදු කිරීමට තමන් සූදානම් බවය. රිපෝස නිෂ්පාදනය සඳහා බඩිරිඟු ආනයනය කිරීමේදී බද සහනයක් ලබා දීමට රජයේ තීරණය කර තිබේ. ලංකා ත්‍රිපෝස සමාගම සඳහා මෙම බද සහනය ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව බඩිරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් 1ක් සඳහා අය කළ රුපියල් 75ක් විශේෂ වෙළඳ බද්ද රුපියල් 25ක් දක්වා අඩු කිරීමට පියවරගෙන තිබේ. මේ මාස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බද සංශෝධනයේ සිදු කර ඇති බවද සඳහන් වෙයි.